අයබෝවන් කියලා හැමෝම පිළිගන්නවා ෆුඩ් ෆැක්ටරි SL channel එකට. අද අපි කරන්න යන්නේ ටිකක් අමුතු විදිහේ දෙයක්. ලංකාවේ ක්‍රමයට කොහිල අල සම්බෝලයක් හදාගන්නේ කොහොමද කියලා අපි අද පෙන්වන්න යන්නේ. බලමු ඒකට ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද කියලා අපිට ඕන වෙනවා ඒකට කොහිලාල මම කොහිලාල සාමාන්‍ය සයිස් එකෙන් දෙකක් අරන් තියනවා ඒත් එක්කම ලුණු ගෙඩියක් එතකොට අමු මිරිස් පරවල් තුනක් ඒත් එක්කම දෙහි බෑවක ප්‍රමාණයක් විතර ගන්න මොකද අපිට දෙහි ගොඩක් ඕන වෙන්නේ නැහැ අපි ඒකට පාවිච්චි කරනවා අන්නාසි අන්නාසි මම මෙන්න මේ විදියට චූටි තීරු වෙන්න කපලා තියෙන්නේ එකම ඕන වෙනවා පොල් පොල් මම අරන් තියනවා පොල් ගෙඩියක භාගයක් විතර ප්‍රමාණයක් मतक अले नूल अयन एक मुखद वेंकट गुड गुण एहिंद कोहिराले पोत्त निन्न मे विधियट पिहिये कपल अयिंकर हरि अभी दें मेक शुद्ध करगन इवर दें अभी बलमु मेक कोहमत कपागानी गेला निन्न मे विधियट मे कोहिराले निन्न मे प्रमाणेट वगे निन्न मेक इसलाम कैली वाले टा कपाग में ना इधर पास से मैं का कैला कारगे ना इन्हें मैं भी दिया टा स्लाइस करेगा इधर पास से कहीं ला इन्हें मैं भी दिया डालेगा ना इन्हें मैं बैठते का दिगाज रहने में आराम साथ का इन्हें मैं भी दिया टा छोटी कीरू वाले टा මේක කපා ගන්න. එහෙනම් අපි ඊළඟට බලමු මේකට අනිත් දේවල් ටික කොහොමද හදාගන්නේ කියලා. අපි ඊළඟට ලුණු ගෙඩිය මෙන්න මේ විදියට අරගෙන මේක යට අයින් කරලා දෙන්නේ. ඊට පස්සේ ලුණු ගෙඩිය ස්ලයිස් කරගන්න ඕනේ. කීනියට මේ ලුණු ගෙඩිය ලියා ගන්න. මෙන්න මේ විදියට කීනියට ලුණු ගෙඩිය ලියා ගන්න. ඊට පස්සේ අමු මිරිස් මෙන්න මේ විදිහට අපි ලියා ගන්නවා අමු මිරිස් කරලා මෙන්න මේ විදිහට මිනියට හිටින්න ලියා ගන්න ඊට පස්සේ මේ ටික ඔක්කොම මෙන්න මේ බෝල් එකට දාගෙන මේ ටික අනාගමු පොලුත් එක්ක මේ පොල් ටික මේ බෝල් එකට දාගන්න ඒක වෙනම අපි අනලා තමයි කොහිල වලට මිශ්‍ර කරගන්න. පොල් ටිකක් මේකට දාගෙන ඊට පස්සේ ගම් මිරිස් ඔයාලගේ ටේස්ට් එකට ඔයගොල්ලෝ ගම් මිරිස් එකතු කරගන්න. මේත් එක්කම ලුණු ඊට පස්සේ මේ මික්ෂර් එකට අපි දෙහි එකතු කරගන්නවා. දෙහි ඇඹුල් මේ විදිහට මේකට මිරිස් කරගන්න. ඊට පස්සේ මේක හොඳට මේ ලුණු ටිකත් එක්ක මේ පොල් අමු මිරිස් ඔක්කොම මිශ්‍ර වෙන්න හොඳට මේක අතින් අනා ගන්න. මේ ලුණු ඇඹුල් එහෙම මේකට හොඳට ඔක්කොම එකට මිශ්‍ර වෙන්න ඕනේ. මේ පොල් වලට හොඳට මේ ගම් මිරිස් ලුණු එතකොට දෙහි අහගන්න විදිහට හොඳට මෙන්න මේ විදිහට මිශ්‍ර කරගන්න. හරි ඊළඟට මේ අන්නාසි ටික මේ කොහිලා තියෙන මේ බෝල් එකට එකතු කරගන්න. ඊට පස්සේ අපි මේ අදාගත් මික්ෂර් එක මේකට දාගමු.
මේ බෝල් එකේ මෙන්න මේ ටික හොඳට මිශ්‍ර කරගන්න. කොහිලයි අන්නාසි අන්නාසි වැඩිය පොඩි වෙන්න දෙන්න එපා. පොඩි වෙන්න නොදී මෙන්න මේ විදිහට මේ මික්ෂර් එක කොහිල වලට මිශ්‍ර කරගන්න. අපි දැන් මේ කොහිල සම්බෝලේ අපි අනාගෙන ඉවරයි. ඒක අපි මේ විදිහට ඩිෂ් එකකට මෙන්න මේ වගේ arrange කරගන්න. අපි අද හදාගත්ත රසවත් ගුණවත් අපේ ගමෙන් හොයාගන්න පුළුවන් දේවල් එකතු කරගෙන දේශීය කෑමක් අපි හදාගත්තා. මේ තියෙන්නේ හදාගත්ත කොහිල අද සම්බෝලේ. ඔයගොල්ලෝ මේක හදලා රස විඳින්න රස විඳලා මගේ channel එක comment කරන්න. ඒ වගේම subscribe කරන්න, like කරලා, share කරලා ඊළඟ දවසෙත් අපි ආයෙකට එමු මේ වගේ අලුත් කෑමක් එක්ක.